අයිබෝන් ඔබෙක් වන්නේ ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරිය සිංහ මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානයේ පුවත් සිරස්තල වෙත හෙටත් යලි දිවයිනටම ඇඳිරි නීතිය කොරෝනා රෝගීන් ගණන 485ක් වෙයි महाम क्रियात्मक वन परिधि त्रिविध हमुदावेम निवाडु अवलांगु केरे अत्यावश्य सेवावल निरतवु वांट कोरोना वेलंदी एद्द सियाल्ल परिक्षा करान्न ब्रितान्य युद हमुदाव युदवाई रटपुरा हेट एंदिर नीतिय क्रियात्मक बाव जनाधिपति माध्यांशय निवेदने करनवा निवाडु गोस सिटिन त्रिविध हमुदा निलधारीन कांदवुरु वेत गेन्वा गनीम पहासुवन परिधि मेसे ऐंदिर नीतिय पनवन बवाई जनाधिपति माध्यांशय तवदुरुटात् पवसान्ने කොළඹ ගම්පහ කලුතර පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අනිද්දා එනම් 28 වන අඟහරුවාදා අලුයම පහටිවත් කරේ දිනම රාත්‍රී 8ට යලි ක්‍රියාත්මකයි. කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි මාස 4 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර ඇඳිරි නීතිය පැනවූ දිනේ සිට මේ දක්වා කාලය තුල ඒ කඩකල පුද්ගලයන් 38,762 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කළා. එම කාලය තුල පොලිස් බහරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 9973ක්. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව දැනට නිවාඩු ලබා සිටින සියලු නිලධාරීන් සහ සෙසු නිලයන් තමන් සේවය කරන කඳවුර වෙත වාර්තා කරන ලෙසයි ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. ත්‍රිවිධ හමුදාට අයත් සියලුම නිලයන්ගේ නිවාඩු මේ වන විට අවලංගු කරලා තිබෙනවා. ඒ අනුව මේ වන විටත් නිමාඩු ලබාගෙන තමන්ගේ නිවෙස් වලට ගොස් සිටින සියලුම අයලුන්ට කඳුරු වෙත වහාම රපෝට්තු කරන ලෙස ත්‍රිවිධ හමුදාවටම මේ වන විටත් දැනුම් දීලා තිබෙනවා. ඔවුන් සඳහා විශේෂයෙන්ම විශේෂ ප්‍රවාහන පහසුකම් ඒ හමුදා මගින් සැපයීමට මේ වන විටත් කටයුතු කරලා තිබෙනවා. අද දිනේ රෝගීන් 25 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 485ක් දක්වා ඉහළ ගියා. අද වාර්තා වූ රෝගීන්ගෙන් වැඩි දෙනෙකු නාවික හමුදා සමාජිකයන්. ඊයේ දිනේ පමණක් හඳුනාගත් කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 40ක්. මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 485 දක්වා ඉහළ යද්දී 120 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 358ක්. වෛද්‍යවරුන්ගේ විමර්ශන යටතේ සැක සහිත රෝගීන් 273 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව තවමත් 7ක්. කොරෝනා අවදානම හේතුවෙන් හුදකලා කළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගම්මාන 12න් 10ක් ලිහිල් කිරීමට පියවරගත් බව සෞඛ්‍යංශ පවසනවා. පොළොන්නරුව ලංකාපුර පූමාඩිය ගම්මානයේ කොරෝනා ආසාදිත නාවික සෙබළෙකු හමුවීමත් සමග ගම්මාන 12ක් හුදකලා කෙරුණා. නාවික සෙබළා ඍජු සම්බන්ධතා පැවැත්වූ 44 දෙනෙකු සහ ඍජු නොවන සම්බන්ධතා පැවැත්වූ 24 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙනවා. ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණ සිටි නාවික සෙබළු 9 දෙනෙකුගේ නිවෙස්වල 126 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවද සෞඛ්‍යංශ සඳහන් කළා. නිවාඩු ලබා පැමිණ සිටි නාවික සෙබළෙකුට කොරෝනා ආසාදනය ලැබී ඇති බවට තහවුරු වීමත් සමග අවිස්සාවේල්ල කුඩගම යහැලවත්ත ප්‍රදේශයේ නිවාස අටක පුද්ගලයන් 32 දෙනෙකුද ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. අවිස්සාවේල්ල පොලිසිය නිලධාරීන් 4 දෙනෙකුද නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. නිවාඩු ලබා නිවසට පැමිණි නාවික සෙබළෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමත් සමග අනුරාධපුර කිහිඹියගොල්ලෑව සහ අඹගහ වැව යන ගම්මාන දෙක ආරක්ෂිත කලාප බවට පත් කෙරුණා. මෙම සෙබළා වෙලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවසට පැමිණ ඇත්තේ පසුගිය 18 වනදායි. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා රත්නපුර හිරවඩගම රෙදි පිටගම් මැද ප්‍රදේශයේ නිවසට පැමිණි සෙබළෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඔහුගේ නිවස ඇතුළු නිවාස 6ක පුද්ගලයන් 17 දෙනෙකු නිරෝධායනයට ලක් කෙරුණා. ඒක ගෙදරටම වෙලා ඉන්න ඔයාලා මේක දෙන්නම් අර ගෙදර යන්න එපා. මේගොල්ලන්ට කෑම බීම මොනවා හරි එහෙම අවශ්‍ය නම් අඩුපාඩුවක් වුණත් ඔයාලා ඒක දෙන්නේ ළඟින් ගිනිදෙලා මෙයාට ගන්න කියලා එන්න.
පිළියන්දල පැලන්වතු ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදා කඳුරේ ලිපිකරුවෙකු ලෙස සේවය කළ අයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමග ඔහු ළඟින් නැසුරු කළ පුද්ගලයන් නිරෝධහනයට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. නාවික හමුදා නිලධාරියාගේ මව පියා සහ නැගණිය නිරෝධහනයට යොමු කිරීම සඳහා මිහින්තලේ නාවික හමුදා නිරෝධහන මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගිය බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලවන මහතා පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම කොරෝනා රෝගීන් තුන්දෙනා අද වාර්තා වුණා. ඒ හම්බන්තොට සූර්යවැව සහ වීරකැටි යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටහස වලින් ඔවුන් නාවික සෙබළුන් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නාවික සෙබළුන් 53 දෙනෙකුට ආසන්න පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කයට පැමිණ සිටින බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සඳහන් කළා. ඒ සිය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩු ලබා එපාවන මාවුත වැව නව ගම්මානේ ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටි නාවික සෙබළෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට PCR පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. ඒ සමග අදාළ නිවස ඇතුළු ගම්මානේ සියලු නිවාස ස්වයං නිරෝධහනයට ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත්තේ. නිවාඩු ලබා නිවසට පැමිණ සිටි ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශවල නාවික සෙබළුන් 11 දෙනෙකු සහ ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ පවුල්වල සමාජිකයන් 388ක් නිරෝධහනයට ලක් කර තිබෙනවා. ඉන් රෝග ලක්ෂණ පෙන්නුම් කළ එක් රෝගියෙකු රෝහල්ගත කර ඇති බවයි සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ. අනුරාධපුර බුලන්කුළම පහළගම ගම්මානයේද හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කෙරුණා. ඒ මෙම ප්‍රදේශයේ පිහිටි සිය නිවසට නිවාඩු ලබා පැමිණ සිටි නාවික සෙබළෙකුට කොරෝනා ආසාදනය වීමත් සමගයි. කොරෝනා ලක්ෂණ පෙන්නුම් නොකරන එහෙත් විස බීජ ශරීරගත වූ පුද්ගලයන් සමාජගතව සිටින බවට සැක පළ කළ හැකි බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. එබැවින් සෑම විටම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. දැනට අපේ රටේ පරීක්ෂණ පැවැත්වෙන්නේ රෝගීන් යයි සැක හිතන උදවියගේ හෝ රෝගී කමු වූ පසු ඒ රෝගියා හා සම්බන්ධයයි සැක හිතන ඒ අවට පිරිස පමණයි. ඒ අනුව තමයි අපි දැනට 420කට වැඩි රෝගීන් ප්‍රමාණයක් හොයාගෙන තියෙන්නේ. සමාජගත වෙච්ච රෝග ලක්ෂණ ඇති පිරිස කොපමණකදයි අපිට තාම කියන්න පුළුවන් කමක් නැහැ. මේ වෙලාවේ මේ වෛරස් එක සමාජගත කරන කණ්ඩායමේ සමාජිකෙක් වීම හෝ නොවීමේ වගකීම තියෙන්නේ මේ රටේ ඔබත් මමත් වන මහ ජනතාවගේ අතේ. මේ අතර වසා දැමුණු නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු COVID-19 සඳහා වන මාර්ගෝපදේශයන්ට යටත්ව යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි නීතිපති දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරිනියකට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග එම දෙපාර්තමේන්තුව තාවකාලිකව වසා දැමුණේ පසුගියදායි. මේ අතර හුදකලා කරන ලද වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුල නිරෝධායන ක්‍රියාවලිය සහ ආසාදිත වූවන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම තවදුරටත් සිදු කෙරෙන බව නාවික හමුදාව පවසනවා. කඳවුරු පරිශ්‍රය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි විස බීජ හරණය කිරීමටයි කටයුතු කරමින් සිටින්නේ. වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයෙන් කොරෝනා ආසාදිතින් හමුවීමත් සමග ඔවුන් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් ප්‍රමුඛතා ලයිස්තුවක් මත PCR පරීක්ෂණ සඳහා යොමු කෙරෙනවා. ඉන් හඳුනා ගන්නා ආසාදිතයන් ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමු කරන බවයි නාවික හමුදාව පවසන්නේ. එම පරීක්ෂණයෙන් හඳුනා ගන්නා නිරෝගී පුද්ගලයන් කඳවුරු තුලම ඉතා ආරක්ෂිතව නිරෝධායනයට ලක් කෙරෙනවා. එම පරිශ්‍රයේ පිහිටා ඇති නාවික මහරෝහලද කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා දීමට සුදුසු රෝහලක් ලෙස වැඩි දියුණු කරමින් සිටින බවයි නාවික හමුදාව පවසන්නේ. අත්‍යවශ්‍ය සේවාවල නියුතු වන්ට කොරෝනා වෛරසය වැළඳී ඇද්දයි පරීක්ෂා කිරීමේ කටයුතු හමුදා වෙත බහර දීමට බ්‍රිතාන්‍ය රජය පියවරගෙන තිබෙනවා. ඒ සඳහා යොදා ගන්න ලබන්නේ විශේෂ පුහුණුවක් ලැබූ බටපිරිස් බවයි BBC වෙබ් අඩවිය වාර්තා කළේ. වෛරසය ආසාදනයට ලක්ව සුව වූ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හෙට දින සිට රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 29,44,351 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවේ ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 842,421ක්. කොරෝනා හේතුවෙන් මෙදක් පසුදුව ඇති මරණ සංඛ්‍යාව 203,940ක් වනවා. ලෝපුරා රටවල් සහ ස්වයන්පාලන ප්‍රදේශ 210ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. කොරෝනා වෛරසයෙන් මරණ 20,000 ඉක්ම වූ රටවල් ගණන 5ක්. ඇමරිකාව, ඉතාලිය, බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය මෙලෙස කොරෝනා මරණ 20,000 ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඇමරිකාවේ සිරකඳුරුවල සිටින රඳවුවන් අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය වේගවත් වී ඇති බව වාර්තා වනවා. මෙලෙස වෛරසය පැතිර යාම වේගවත් වී ඇත්තේ ඔහායෝ, ටෙනසී,
අගන්සාස් මිචිගන් සහ උතුරු කැරොලිනා යන ප්‍රාන්තවල සිරකඳු උරුතුලයි. රැඳවුවන් 9500කට ආසන්න සංඛ්‍යාවකට වෛරසය ආසන්නණය වී ඇති බව බලධාරීන් පවසනවා. මේ අතර නිව්යෝක් ප්‍රාන්තවාසීන්ට ඔසුතල් තුරදී කොරෝනා ආසාදිත භාවය පරීක්ෂා කර ගැනීමට ප්‍රාන්ත බලධාරීන් අවසර ලබා දී තිබෙනවා. පළමු කොරෝනා ආසාදිතය වාර්තා වූ චීනයේ වුහන් ප්‍රාන්තයේ රුහල්වල කිසිදු ආසාදිතයෙකු මේවන විට දක්නට නොමැති බව සෞඛ්‍යංශයෙන් වාදිනවා. ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූයේ ආසාදිතයන් 11 දෙනෙකු පමණයි. ඉන් 5 දෙනෙකුම විදේශිකයන්. ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් වාර්තා වීම අවම වීමත් සමග වසාදැමීමේ නීති ලිහිල් කිරීමට එරට අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස් පියවර ගත්තා. මේ මාස දෙවන දින සිට එලිමහනේ ව්‍යායාම සහ ක්‍රීඩා කිරීමට අවසරය හිමිවනු ඇති. වයස අවුරුදු 14ට අඩු දරුවන්ට දිනකට පැයක කාලයක් එලිමහනේ ගත කිරීමට අවසර ලබා දීමට රජය පියවර ගෙන තිබෙනවා. ඉතාලියෙන්ද මේ වන විට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අවම වීමිනුයි පවතින්නේ. සති 6කට පසුවයි මෙලෙස රෝගීන් වාර්තා වීම අවම වී ඇත්තේ. කොරෝනා මරණ සංඛ්‍යාව අවම වීමත් සමග සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමයේ දනුගමනය කරමින් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට කර්මාන්ත ශාලා සඳහා අවසර ලබා දීමට ඉතාලි රජයේ අවධානය යොමු තිබෙනවා. සිව්වන ස්ථානයේට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රංශයෙන්ද මෙවැනි විට වාර්තා වන ආසාදිත සහ මරණ සංඛ්‍යාව අවම වී ඇති බව සඳහන්. අවශ්‍ය වේලාවෙදී පාසල් වසා දැමීම තුළින් මරණ 60000ක් පමණ වළක්වා ගැනීමට හැකි වූ බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. සිංගප්පූරුවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග තාවකාලික රෝහල් ඉදිකිරීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඒ අනුව චැංගි ප්‍රදර්ශන මධ්‍යස්ථානය ඇඳන් 4000කින් සමන්විත රෝහලක් බවට පත් කිරීමටයි කටයුතු කෙරුණේ. මේ වන විට ඉන්දියාව මසකට ආසන්න කාලයක් වසා දමා ඇති අතර කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට අවසර ලබා දීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. එදී සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අනිවාර්ය වන අතර සේවකයන් සංඛ්‍යාවෙන් අඩකට පමණක් සේවයේ නිරත වීමට අවසර හිමිවනවා. මේවුන රෝගිය වැළඳීමේ නාවික හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ නාවික හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙම නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි ගලින් බිඳුනු වැව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරි දිලු දිනන් කමාන්ඩර් සුනිල් බණ්ඩාර දොඩම්බල නැමැති නිලධාරියායි මෙසේ මිය ගොස් තිබෙන්නේ. සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ මියුන හේතුවෙන් මෙම මරණය සිදු වැති බවයි. එමෙන්ම මෙම නිලධාරියා COVID-19 වෛරසය ආසාදිත වූවකු නොවන බවද අදාළ පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා. එසේ වුවද වැලිසර නාවික කඳවුරු සංකීර්ණයේ දැනට උද්ගත වැති තත්ත්වයේ හමුවේ COVID-19 වෛරසයෙන් මිය ගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදු කරන ක්‍රියාපටිපාටියට අනුව නාවික හමුදා නිලධාරියාගේද අවසන් කටයුතු සිදු කරන ලෙසයි රාගම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ කළේ. ඒ අනුව එම නිලධාරියාගේ දේහයේ පිළිබඳ අවසන් කටයුතු වැලිසරදී අද පස්වරුවේ සිදු කෙරුණේ නාවික හමුදා ගෞරවාචාර්ය මාධ්‍යයෙන්. කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගතව ඇති ලෝක ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. එක්ව ඉදිරියට යන මැයින් ඒ සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය සහ තොරතුරු සංනිවේදන අමාත්‍යාංශයයි. එය මෙරට සියලු රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරුණා. මේ ව්‍යසනය නිසා බලපෑමට ලක් වූ සෑම පාර්ශවයකටම අවම වශයෙන් මාස දෙකක ණයසහනයක්වත් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. කාර්ක ප්‍රාග්ධනය ඒ සඳහා අපි අවුරුදු දෙකක් දක්වා සහන පැකේජයක් හඳුන්වලා දෙලා තිනවා. විශේෂම ලක්ෂණය තමයි මෙහි පොලිය අනුපාතික 104යි. මාස 6ක සහන කාලිකුත් ලැබෙනවා. ඊට පස්සේ තමයි අවුරුදු දෙකක් ඇතුළත මේ 104 ණය ගෙවා නිම කරන්න අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන් නිස්පාදන කටයුතු, ඒ වගේම අපනයන කටයුතු, ඇඟලුම් කර්මාන්ත මේවා සුවිශේෂී අංශයන්. මේ අංශවල නිලී අයට මාස 6 දක්වා ණය සහන ලබා දීලා දෙනවා. ස්වයන් රැකියාවලට අමතරව තවත් ඉන්න සමහර කට්ටියක් ඔය නොයෙකුත් වාහන සේවාවල ඉදලා ඉන්නවා. විශේෂයෙන්ම පාසල් සිසුන් ප්‍රවාහනේ ඒ වගේ කරේ. මෙන්න මේ අය ලබාගෙන තියෙන කල්බදු ණය සඳහාත් මාස 6ක සහන කාලයක් ලබා දීලා තිනවා.
डॉलर के किसी अनुपात देसी ये तो तावटी का गियात थोड़ा है मगर आप यहाँ थोड़ी मट्टू आपके नवा मैं हमदाम देंगे अभी तो आने नहीं कर लगे नहीं वह मिला पहले अनुवान इस रात ये तो कोट आप ही एक अट हरियान ने आने ना आदेश का बांध रहता तो लो निष्पादन करना उत्साह करना वाली ये तो कोट अक्रागिन යම් කිසි අපලෝපදවයක් ඇතුණු තානියක් ඇතුණු තේකින් ගොවියට රක්ෂණයෙන් බන්දි ලැබෙනවා ඔබ විශ්වාස කරනවද මේ නිර්මාණය කරලා තින්නේ අපි කියනනම් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා මේඩ් ඉන් ශ්‍රී ලංකා විතරක් නෙමෙයි චමින්ද තවත් ඉස්සරහට ගිහලා ඩිසයින් ඉන් ශ්‍රී ලංකා නැත්තම් මේක ලංකාවේ තුල නිර්මාණය කරලා ලංකාවේ තුල නිෂ්පාදනය කරලා තියෙන බාණ්ඩයක් මේක අන්තිම පිනුම අපිට ඔය කියන රටවල් වල තාක්ෂණයට කෙලින්ම කරට කට තියලා ඊටත් එහා තැනක තියන්න පුළුවන්. නව නිර්මාණ 210ක් මේ වෙනකොට නව නිර්මාණ කොමිසම සතුට ඇවිල්ලා තියෙනවා. කෙනෙකුට හිතනවා නම් මම මේ නව නිර්මාණය කරන්න නව උත්පාදනයක් ඉදිරි කියලා ව්‍යවසායක මට්ටමට මේව කරන්න. මම හිතන්නේ බැංකුවකට යනවාට ඉස්සෙල්ලා සමහරවල් නව නිර්මාණකරුවන්ගේ කොමිසමට එන්න පුළුවන්. අපිට දෙන්න පුළුවන් පොලි රහිත ණයක් එකතු වෙලා මේක ගොඩ ගන්න එක විතරයි තියෙන්නේ. රටතුළු උද්ගත වැති කොරෝනා අර්බුදයේ විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තුව වහාම කැඳවන්නේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙකුම ඉල්ලීම් කර තිබුණා. කොරෝනා මැඩ පැවැත්වීමට රජය පියවරගෙන ඇති බවත් පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට මෙම පිරිස උත්සාහ දරන බවත් අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. හිටපු පාර්ලිමේන්තුව කැඳවන්න එතුමා අකමැති වුණා කියන එක එතුමාගේ පෞද්ගලික ප්‍රශ්නය. හැබැයි රටේ නීතිමය ව්‍යවස්ථාමය කරුණ තමයි එතුමා අනිවාර්යෙන් රට තුල පත්තරලා තියෙන මේ තත්ත්වයෙන් ගැට මුදවා ගන්න පාර්ලිමේන්තුව නැවත කැඳවලා මුදල් අච්චු ගන්නවා නම් ඒකට අනුමැතිය ගන්න. මේකට මුදල් වෙන් කරනවා නම් ඒකට අනුමැතිය ගන්න. ලැබිච්ච ආදාර ජනතාවට බෙදන්න අනුමැතිය ගන්න. විදේශවල ඉන්න ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙලට අවශ්‍ය අනුමැතියෙන් ගන්න. මේ අවශ්‍ය කටයුතු ටික කරගන්න පුළුවන්. මේ මැතිවරණයකට කාලයක් නොවේ. අදාළ මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනවා මනාප අංක දෙන්නට පෙර තැපැල් ඡන්ද ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට පෙර ඡන්දය ගැන නෙමෙයි මිනිස්සු ගැන හිතා ජනතාවගේ ජීවිත ගැන හිතා තව කාලයක් තියෙනවා මැතිවරණ පවත්වන්න තවමත් මේ පාර්ලිමේන්තු කාලවකවානුව නීත්‍යානුකූලව ඉදිරියට ක්‍රියාත්මක වෙනවා ඉදිරි මාස දෙක තුන හතර තුන මේ මැතිවරණ අසංගතය වෙනුවට අපි හැමෝම කොරෝනා අසංගතය විනාශ කිරීම සඳහා අපකැප වෙමු පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කියන්නේ මොකක් හින්දාත් නෙමෙයි මේ වසංගතය මර්ධනය කරන්න අලුත් නීති රීති අවශ්‍ය වෙනවා ඊළඟට මේ වසංගතය සඳහා විශාල මුදල් ප්‍රමාණයක් මේ රටට ගලා ඇවිල්ලා තියෙනවා. ඒ ඔක්කොම මුදල් ආවා මේ රටේ ජනතාව වෙනුවෙන්. එහෙනම් මේ රටේ ජනතාව වෙනුවෙන් ආපු මුදල් මේ මුදල් වියදම් කරන්නේ කොහොමද? මේ මුදල් කා වෙනුවෙන්ද මේ ආණ්ඩුව ගෙවන්නේ කියන දැනගැනීමට මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා. අන්න ඒ අයිතිය වෙනුවෙන් තමයි අපි පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කියන්නේ. අපි දන්නවා එතුමාට තියෙන ව්‍යවස්ථානුකූල බලය නිසා තමයි එතුමා අවුරුදු 4-5ක් යනකොට පාර්ලිමේන්තුව විසිරුව හැරියේ. එතුමා මැතිවරණය දින නියම කරේ. මේ කොරෝනා වෛරසය නිසා මැතිවරණය අදාළ දිනේදී කරන්න බැරි වෙනකොට එතුමාට ඕන තව දිනයක් නම් කරන්න තිබුණා. නමුත් ඒ අවස්ථාව එතුමා දෙවෙනිව පාවිච්චි කරේ නැහැ. එතුමා දෙවෙනි අවස්ථාව ලබා දුන්නා මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට. ඊළඟ මැතිවරණයේදී ඔය පාර්ලිමේන්තුව කැඳවන්න කියන අයට ආයේ පාර්ලිමේන්තුවේ එන්න බෑ කියන එක ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා මේ මාස දෙක තුනේ හරි පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න පොඩි ආසාවක් තියෙනවා. ඒ වගේම අවුරුදු 5 ගත කරා ගන්න බැරි වෙච්ච මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ විශ්‍රාම වැටුප ලබා ගන්න අදිෂ්ඨානින් ඒගොල්ලෝ කතා කරනවා. අංගඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ලබා දී තිබෙන නව සීටී ස්කෑනර් යන්ත්‍රය සවිකිරීම සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කරනවා. කොරෝනා ආසාදිතින් සඳහා ප්‍රතිකාර කරන ප්‍රධානතම රෝහල අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයයි. එහි පහසුකම් ඉහළ නැංවීමේ පියවරක් වශයෙන් උයි කොරෝනා ආසාදිතින්ගේ නියුමෝනියා තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා
නව ස්කෑනර් යන්ත්‍රය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේ. එය ස්ථාපනය සඳහා අවශ්‍ය ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු නාවික හමුදාව මගින් සිදු කිරීම මෙහෙවින් අගය කළ යුතු බව ජාතික බෝවන රෝග විද්‍යාලයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා. මේ දිනවල රෝහලට වෙනත් කෙනෙක් පැමිණ මෙවැනි කටයුතු කිරීම මැලිකමක් දක්වන බියක් දක්වන සමයක නාවික හමුදා විසින් මේ කරන කාර්යය අපි ඉතාමත් මගේ කරනවා මේ කාර්ය වුන් බලාපොරොත්තු වෙනවා තව සති දෙකක් කාලයක් තුල අවසන් කර දෙන්නට ඒයින් පසු අපි බලාපොරොත්තු වෙනවා වඩාත් වැඩි වඩා හොඳ සත්කාර සේවාවක් අපිට අපේ රෝගීන්ට ලබා දෙන්නට පුළුවන් වෙයි කියලා බතර මුල්ල ජයවඩනගම නිවාස සංකීර්ණයේ වැසියන්ගේ මානසික සුවේ පතා විශේෂ සංගීත ප්‍රසංගයක් ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. ඇදිරි නීතිය හේතුවෙන් නිවාසවලටම කොටු වී සිටින නිවාස සංකීර්ණවල වැසියන්ගේ මානසික තත්ත්වයේ ඉහළ නැගවීම උදෙසා මේ වන විට ත්‍රිවිධ හමුදාව ඇතුළු විවිධාංශ සංගීත ප්‍රසංග පවත්වනවා. ජයවඩනගම නිවාස සංකීර්ණයේ වැසියන් උදෙසා ඊයේ රාත්‍රියේදී මෙවැනි ප්‍රසංගයක් පැවැත්වුවේ නීල් වර්ණකුල සූර්ය ප්‍රමුඛ සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමයි. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා ප්‍රමුඛ එම පදනමේ මූලිකත්වයෙන්ුයි ඒ සංවිධාන කෙරුණේ. ज्येष्ठ नियोज्य पोलिसपति देशबंधु तेन्नकोन महतागे मग पेन्वीमेन तलांगम पोलिस थानाधिपति अनिल जयंत महता प्रमुख एम पोलिसियद मे सदहा अवश्य सहयोगे लबा दुन्ना මේ කොරෝනා රෝගේ නිසා ජනතාව ඉතින් ගොඩක් ගෙවල් වලට වෙලා ඉන්න වෙලා තියෙනවා. බත්තර මුල්ල ප්‍රදේශයට ඇවිල්ලා ඉතින් මේ වගේ ෂෝ එකක් කරන්න අපිට පුළුවන් කමක් වෙලා තියෙනවා. ඒත් එක්කම මේ කාර්යය කරන්න විශේෂයෙන්ම BFI සමාගම Sunflowers Band එක කිසිම මුදලක් ගන්න නැතුව ඒගොල්ලෝ ගොඩක් කැමැත්තෙන් ආවේ. ඇත්තටම මේ වගේ වෙලාවක මේ වගේ දෙයක් කරන්න ලැබුණ එක ගැන ගොඩක් සතුටුයි. මේක තනියෙන් කරපු දෙයක් නෙමෙයි. ඇත්තටම මේක අපේ ගෲප් එකක් කරේ. කොරෝනා වේසනේ හමුවේ ජීවනෝපාය අහිමි වූ පිරිස් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව ලබා දීමේ තුන්වන අදියර මේ වන විට ක්‍රියාත්මකයි. එහි පළමු සහ දෙවන අදියර සාර්ථකව අවසන් කෙරුණේ බොහෝ පිරිසකට සහන සලසමි. කොරෝනා වෛරසයේ පාලනයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග අඩු ආදායම් ලාභී නැතුළු පාර්ශව රැසක ජීවන තත්ත්වයට බලපෑම් එල්ල වුණා. ඊට පිළියම් යෙදීම වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකායක්ද ආරම්භ කිරීමටයි ජනාධිපතිතුමා කටයුතු කළේ. ඒ අනුව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ වැඩිහිටි ආබාධිත වකුගඩු රෝගීන් සමෘද්ධි ලාභීන් මෙන්ම ජීවනෝපාය අහිමි වූ පිරිස ඇතුළු ක්ෂේත්‍ර 37ක් ආවරණය වන පරිදි රුපියල් 5000 දීමනාව ලබා දීමට කටයුතු කෙරුණා. ඒ අනුව වැඩිහිටියන් 574390 තුන් දිනකටද ආබාධ සහිත පුරවැසියන් 109161 දිනකටද මෙම ආධාර මුදල ලබා දීම සිදු වුණා. වකුගඩු රෝගීන් 38443 දිනකු මෙන්ම සමෘද්ධි ලාභීන් 255665 දිනකු මෙම ප්‍රතිලාභ වැඩපිළිවෙලින් ආවරණය කෙරුණා. එහි පළමු සහ දෙවන අදියර අවසන් වීමත් සමග මෙතෙක් ප්‍රතිලාභ නොලැබුණු පුද්ගලයන්ට අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසා තිබුණා. ඒ අනුව ඉදිරිපත් වූ අභියාචනා පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසුකම් සපුරා ඇති පවුල් වෙත රුපියල් 5000 දීමනාව ලබා දීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 35726කට ගෙන් ගෙට ගොස් මූල්‍යාධාර ලබා දීම මේ දිනවල සිදුවන බව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ HP වීරසිංහ මහතා ප්‍රකාශ කළා. අද දිනේ වෙන විට එම පවුල් අතරින් 16330කට රුපියල් 8,16,00,000ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පවුල් සඳහාද රුපියල් කෝටි 15කට අධික මුදලක් මේ වන විට ලබා දී ඇති බව සහකාර ප්‍රාදේශීය ලේකම් CAK පරණමාන මහතා සඳහන් කළා. අභියාචනා ඉදිරිපත් කිරීමට තවදුරටත් ජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා. අභියාචනා ඉදිරිපත් කළ සියලු ප්‍රතිලාභීන්ට රුපියල් 5000 දීමනාව ලබා දීම නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුලද සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා. ප්‍රතිලාභීන් 148 දිනකට ප්‍රතිලාභ ප්‍රදානය කෙරුණේ යටලමත්ත ග්‍රාම නිලධාරී වසමේදී. මේ සමගින් ස්වාධින් රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk